ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද 6 ශ්‍රේණියට අදාළ භාග පාඩම ඉගෙන ගනිමු. මුලින්ම අපි අවස්ථා දෙකක් මේ විදිහට සලකමු. මේ සහෝදරයන් දෙදෙනා අතර ඇපල් ගෙඩියක් සමාන කොටස් දෙකකට බෙදාගත්ත විදිය තමයි මේ රූපයේ දක්වලා තියෙන්නේ. එතකොට දෙන්නටම සමාන කොටසක් ලැබිලා තියෙනවා මේ ඇපල් ගෙඩියෙන්. ඊළඟට දෙවනි අවස්ථාවේ මේ යාළුව හතර දෙනා අතර මේ චොක්ලට් එක කොහොමද සමාන කොටස් වලට බෙදාගෙන තියෙන්නේ කියලා දක්වලා තියෙනවා. එහෙමනම් මේ පළවෙනි අවස්ථාවේ ඇපල් ගෙඩිය එකක් විදියට සංඛ්‍යාත්මකව දැක්කොත් අපිට එක එක්කෙනාට ලැබිච්ච ප්‍රමාණය මේ විදියට දක්වන්න පුළුවන්. අයියට ලැබුණේ මේ කොටස, ඒ කියන්නේ සමාන කොටස් දෙකකට බෙදලා ඒයින් එක කොටසක්. අපි මේ විදිහට ලියුවම කියවන්නේ දෙකෙන් එක විදිහට, දෙකකට බෙදලා එක කොටසක්. අක්කට ලැබුණෙත් ඒ ප්‍රමාණයමයි. ඒකත් අපිට මේ විදිහටම දක්වන්න පුළුවන්. අපි කියවන්නේ දෙකෙන් එක විදිහට. ඊළඟට දෙවනි අවස්ථාවේ මුලින්ම තිබ්බ චොක්ලට් එක එකක් විදිහට හිතුවොත් ඒකෙන් එකයි කියලා ලැබිච්ච ප්‍රමාණය අපිට ලියන්න පුළුවන් සමාන කොටස් හතරකට බෙදලා ඒයින් එකක්. ඒ කියන්නේ අපි මේක කියවන්නේ හතරෙන් එක විදිහට. මේ විදිහට ප්‍රකාශ කරනවට අපි කියන්නේ භාගයක් විදිහට දක්වනවා කියලා. භාගය නෙවෙයි භාගය. එහෙමනම් අපි තවදුරටත් බලමු. ඒකකයක් සමාන කොටස් වලට බෙදුවම අපි කොහොමද ඒක එක්කව කියවන්නේ කියලා. මේ මුලින්ම දීලා තියෙන්නේ සම්පූර්ණ රූපයම අඳුරු කරපු අවස්ථාවක්. ඒ කියන්නේ සම්පූර්ණ එකම අඳුරු කරලා තියෙනවා එකක්. ඊළඟ රූපේ සමාන කොටස් දෙකකට බෙදලා එකක් පාට කරලා, හරියට ඇපල් ගෙඩියේ සමාන කොටස් දෙකකට බෙදුවා වගේ ඒ කොටස් දෙකෙන් එකක් පාට කරලා තියෙනවා. එහෙමනම් අඳුරු වෙලා තියෙන කොටස අපිට කියන්න පුළුවන් දෙකෙන් එකක් විදිහට. එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ අපි පාවිච්චි කරන්නේ භාගය. භාගය නෙවෙයි භාගය. ඒ කියන්නේ හරි අඩක් කියන එක. ඊළඟට ඊළඟ රූපේ දක්වලා තියෙන්නේ වෘතේ සමාන කොටස් තුනකට බෙදලා ඒ තුනෙන් එකක් අඳුරු කරලා. එහෙමනම් මෙතනදී අපි කියවන්නේ තුනෙන් එක විදිහට. ඊළඟට වෘතේ සමාන කොටස් හතරකට බෙදලා ඒයින් එක කොටසක් අඳුරු කරලා. ඒ කියන්නේ හතරෙන් එක විදිහටයි අපි මේ කොටස කියවන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ අපි භාවිතා කරන්නේ කාල කියන වචනය. ඊළඟ රූපේ වෘතේ සමාන කොටස් තුනකට බෙදලා තුනෙන් දෙකක් අඳුරු කරලා. එහෙමනම් අපි ලියන්නේ තුනෙන් දෙක, කියවන්නේ තුනෙන් දෙක විදිහට. අවසාන රූපේ සමාන කොටස් හතරකට බෙදලා ඒකෙන් කොටස් තුනක් අඳුරු කරලා තියෙනවා. එහෙමනම් හතරෙන් තුනක් අඳුරු කරලා තියෙනවා. අපි කියවන්නේ හතරෙන් තුන විදිහට. සාමාන්‍ය ව්‍යවහාරයේ අපි භාවිතා කරන්නේ තුන් කාල විදිහට. කාලේවා තුනක්, තුන් කාල. එහෙමනම් මේ පළවෙනි රූපය හැර මේ අනික් හැම අවස්ථාවකදීම අපි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ මේ එක් එක් රූපවල අඳුරු කළපු කොටස භාගයක් විදිහට. දැන් අපි මේ භාග වර්ග හඳුනගමු. පළවෙනි වර්ගයේ තමයි තත්ති භාග, එහෙම නැත්නම් අපි හඳුන්වනවා නියම භාග විදිහට. අපි බලමු මේ නියම භාග, එහෙම නැත්නම් තත්ති භාග කියන්නේ මොකද්ද කියලා. මුලින්ම මෙන්න මේ රූප ටික බලන්න. මුලින්ම තියෙන්නේ හතරෙන් එකක්, ඊළඟට හතරෙන් දෙකක්, ඊළඟට පහෙන් තුනක්, ඊළඟට හයෙන් තුනක්, ඊළඟට හතරෙන් තුනක්. මේ හැම අවස්ථාවකදීම මුළු රූපේම අඳුරු වෙලා නැහැ. මුළු රූපයට වඩා අඩු කොටසක් තමයි අඳුරු වෙලා තියෙන්නේ. මේ විදිහට බිඳුවට වඩා වැඩි, එකට වඩා අඩු භාග අපි හඳුන්වනවා තත්ත්‍ය භාග විදිහට. එහෙමනම් හැම වෙලේම මේ රූපවල කිසියම් හෝ කොටසක් අඳුරු වෙලා තියෙන්න ඕනි. ඒ වගේම සම්පූර්ණ රූපේම අඳුරු වෙන්නත් බෑ තත්ත්‍ය භාගවලදී. මේ ක්‍රියාකාරකමේදී අපි බලමු
මේ ඉගෙනගත්ත තත්ති භාග කොහොමද භාගයක් විදිහට ලියන්නේ සහ කියවන්නේ කියලා. මුලින්ම දීලා තියෙන රූපයේ කොටස් 8කට බෙදලා තියෙනවා. 8ෙන් 4ක් තමයි අඳුරු කරලා තියෙන්නේ. එහෙනම් අපි කියවන්නේ 8ෙන් 4 විදිහට. ඊළඟ රූපය සමාන කොටස් 9කට බෙදලා තියෙනවා. ඒ 9ෙන් 5ක් අඳුරු කරලා තියෙනවා. එහෙනම් අපි කියවන්නේ 9ෙන් 5 විදිහට. ඊළඟ රූපය සමාන කොටස් 6කට බෙදලා ඒ 6ෙන් 5ක් අඳුරු කරලා තියෙනවා. අපි කියවන්නේ 6ෙන් 5 විදිහට. ඊළඟට ඊළඟ රූපය සමාන කොටස් 10කට බෙදලා තියෙනවා. ඒ කොටස් 10ෙන් 5ක් අඳුරු කරලා තියෙන්නේ. එහෙනම් අපි කියවන්නේ 10ෙන් 5 විදිහට. එහෙනම් ඊළඟට අපි බලමු මේ භාගයක හරය සහ ලවය කියන්නේ මොකද්ද කියලා. මේ රූපය සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. 8ෙන් 3ක් තමයි අඳුරු කරලා තියෙන්නේ. එතකොට මේ 8ෙන් 3ේ මේ යටින් ලියලා තියෙන ඉලක්කම අපි හඳුන්වන්නේ හරය විදිහට. මේ උඩින් ලියලා තියෙන ඉලක්කම අපි හඳුන්වන්නේ ලවය විදිහට. එතකොට කිසියම් භාගයක කොටස් දෙකක් තියෙනවා හරය සහ ලවය විදිහට. එහෙමනම් මේ වචන දෙක පටල ගන්න එපා. හරියට මතක තියාගන්න පහලින් පිහිටලා තියෙන කොටස තමයි අපි හරේ විදිහට හඳුන්වන්නේ. උඩින් පිහිටලා තියෙන සංඛ්‍යාව අපි ලවේ විදිහට හඳුන්වනවා කියලා. එහෙමනම් ඊළඟ භාග වර්ගය අපි හඳුන්වන්නේ ඒකක භාග. මේ වචනේම තේරුම තියෙනවා ඒකක කියලා කියන්නේ එකක් කියන අදහස. එහෙමනම් ඒකක භාග විදිහට හඳුන්වන්නේ ලවය එකක් වූ භාග. ලවය කියලා කියන්නේ භාගයේ උඩින් පිහිටලා තියෙන සංඛ්‍යාව. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ දීලා තියෙන සියල්ලම ඒකක භාග. මොකද මේ හැම රූපයම සමාන කොටස් වලට බෙදලා ඉන් එක කොටසක් පමණයි අඳුරු කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ ඒකක භාග ඇසුරෙන් වෙනත් භාගයක් කොහොමද විස්තර කරන්නේ කියලා. මුලින්ම අපි බලමු මේ දීලා තියෙන රූපය 3ෙන් 1ක් විදිහට දීලා තියෙන්නේ. ඊළඟට මේ රූපේ 3ෙන් 2ක් අඳුරු කරලා තියෙනවා. දැන් අපි මේ ඒකක භාගය ඇසුරෙන් මේ 3ෙන් 2 විස්තර කරන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. මේ 3ෙන් 1ේවා 2ක් එකතු වුණාම තමයි 3ෙන් 2 හැදිලා තියෙන්නේ. වෙන විදිහකට කිව්වොත් 3ෙන් 1 වගේ 2 ගුණයක් තමයි 3ෙන් 2 කියන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් 3ෙන් 1ේවා 2ක් කියන්නේ 3ෙන් 2යි. අපි තව උදාහරණයක් බලමු. මේ තියෙන්නේ 4ෙන් 1ක්. මේ තියෙන්නේ 4ෙන් 3ක්. දැන් අපිට කියන්න පුළුවන් 4ෙන් 1ේවා 3ක් තමයි 4ෙන් 3 කියන්නේ. එහෙම නැත්නම් 4ෙන් 1 වගේ 3 ගුණයක් තමයි 4ෙන් 3 කියන්නේ කියලා. මේ කොටස අපි උදාහරණයකින් තවදුරටත් පැහැදිලි කරගමු. හරය 8 සහ ලවය 3 වන භාගයක් ලියා දක්වන්නේ. එහෙමනම් හරය කියලා කියන්නේ යටින් පිටලා තියෙන කොටස. එහෙමනම් පිළිතුර ලැබෙන්නේ 8ෙන් 3. ඊළඟට 5ත දී යති තත්ති භාග වලින් ඒකක භාග තෝරා ලියන්න. මේ දීලා තියෙන ඔක්කොම භාග තත්ති භාග. ඒ තත්ති භාග වලින් ඒකක භාග තෝරන්න කියලා කියන්නේ. එහෙමනම් ඒකක භාග කියලා කියන්නේ උඩින් එහෙම නැත්නම් ලවේ එක පිටලා තියෙන භාග. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. 12ෙන් 1, 7ෙන් 1, 13ෙන් 1 සහ 3ෙන් 1. ඊළඟට 7ෙන් 1ේවා 5ක් කීයද කියලායි අපෙන් අහලා තියෙන්නේ. දැන් අපි කලින් කතා කරා ඒකක භාග ඇසුරෙන් කොහොමද වෙනත් භාගයක් විස්තර කරන්න කියලා. 7ෙන් 1ේවා 5ක් කියලා කියන්නේ 7ෙන් 5යි. ඊළඟට 13ෙන් 1ේවා 7ක් කීයද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. 13ෙන් 1ේවා 7ක් කියලා කියන්නේ 13ෙන් 7යි. හොඳයි. ඊළඟට අපි ඉගෙන ගන්න හදන්නේ තුල්ල භාග ගැන. මුලින් අපි රූප වලින් විස්තර කරගනිමු. මේ රූප දිහා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේ රූප හතරම විශාලත්වයෙන් එක සමානයි. වෙනස් වෙලා තියෙන්නේ එක් රූපයේ බෙදලා තියෙන කොටස් ගාන. නමුත් කුමන කොටස් ගානකට බෙදලා තිබුණත් අඳුරු වෙලා තියෙන්නේ එකම සමාන කොටසක්. එහෙමනම් සෑම රූපයකම මුළු ප්‍රමාණයෙන්
එකම ප්‍රමාණයක් පාට කරලා තියෙන බව අපිට පේනවා. අපි මේ පාට කරපු කොටස ලිව්වොත් පළවෙනි රූපේ 4න් 2යි, දෙවෙනි රූපේ 6න් 3යි, තුන්වෙනි රූපේ 8න් 4යි, හතරවෙනි රූපේ 10න් 5යි. මේ විදිහට එකිනෙකට වෙනස් වෙච්ච හරයන් සහ ලවයන් තිබුණට එකම අඳුරු කරලා තියෙන කොටස නම් ප්‍රකාශ වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් එකම සංඛ්‍යාවක් නම් ප්‍රකාශ වෙලා තියෙන්නේ, මේ වගේ භාග අපි හඳුන්වනවා තුල්්‍ය භාග විදිහට. අපි උදාහරණ කීපයකින් මේ කොටස තවදුරටත් පැහැදිලි කරගමු. පළවෙනි උදාහරණය. ඔගලන්ට දීලා තියෙනවා කියලා හිතන්න 5න් 2ට තුල්්‍ය භාග දෙකක් ලියන්න කියලා. එහෙමනම් තුල්්‍ය භාග ලියන එක ක්‍රමයක් තමයි හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවකින් වැඩි කරලා. එහෙනම් ඔගොල්ලෝ කැමති ඉලක්කමක් ගන්න පුළුවන්. ඒ කැමති ඉලක්කමෙන් හරය සහ ලවය යන දෙකම ගුණ කරන්න ඕනේ. එහෙනම් මුලින්ම මම මෙතනදී අරන් තියෙන්නේ 3. හරයත් 3ෙන් ගුණ කරන්න ඕන, ලවයත් 3ෙන් ගුණ කරන්න ඕන. එහෙනම් දෙවරක් 3 6යි, හතරක් 3 15යි, පිළිතුර ලැබෙනවා 15න් 6 විදිහට. අපි තවත් තුලි භාගයක් ලියමු. හරේ සහ ලවේ යන දෙකම 4ෙන් ගුණ කරොත් දෙවරක් 4 8යි, පස්වරක් 4 20යි, 20ෙන් 8යි. එහෙමනම් 5ෙන් 2 15ෙන් 6ට තුල්ලෙ වෙනවා, 5ෙන් 2 20ෙන් 8ට තුල්ලෙ වෙනවා. ඒ අනුව 5ෙන් 2 15ෙන් 6 20ෙන් 8 කියන්නේ තුල්ලෙ භාග. දෙවනි උදාහරණය. 20ෙන් 12ට තුල්ලෙ භාග දෙකක් ලියන්න. දැන් ගුණ කරලා විතරක් නෙමෙයි හරය සහ ලවය යන දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදලත් අපිට තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. මේ හරය සහ ලවය තරමක් විශාල අගයක් නිසා අපි ඉස්සෙල්ලම බලමු මේ හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්ද කියලා. ඔගලන්ට පේනවා මේ හරය සහ ලවය දෙකෙන් බෙදෙනවා. ඒ නිසා අපි පළවෙනි පියවරේ හරය සහ ලවය දෙකෙන් බෙදලා පිළිතුර ලබා ගමු. 12 දෙකෙන් බෙදුවම 6යි, 20 දෙකෙන් බෙදුවම 10යි, පිළිතුර ලැබෙනවා 10න් 6 විදිහට. තවදුරටත් 20 සහ 12 බෙදෙනවා 4ෙන්. එවනම් ඊළඟ පියවරේ අපිට 4ෙන් බෙදලා පිළිතුර ලබා ගන්න පුළුවන්. 12 බෙදීම 4 කියලා කියන්නේ 3යි, 20 බෙදීම 4 කියලා කියන්නේ 5යි, පිළිතුර 5ෙන් 3යි. එහෙමනම් 20ෙන් 12ට තුල්්‍ය භාගයක් වෙනවා 10ෙන් 6, ඒ වගේම 20ෙන් 12ට තුල්්‍ය භාගයක් වෙනවා 5ෙන් 3. 20ෙන් 12, 10ෙන් 6, 5ෙන් 3 කියන්නේ කිනේකට තුල්්‍ය භාග. මෙතනදී ගුණ කරලා පිළිතුර ලබා ගත්තත් වැරදි නෑ. නමුත් අපි බලන්න ඕන පුළුවන් තරම් නිවැරදි පිළිතුර ලබා ගන්න. මෙතනදී අපිට නිවැරදි පිළිතුර ලබා ගන්න ලේසි ක්‍රමය බෙදලා. හොඳයි. ඊළඟට අපි බලමු භාග සංසන්දනය කරන්නේ කොහොමද කියලා. ඒ යටතේ ඒකක භාග සංසන්දනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඔගලන්ට මෙන්න මේ විදිහට ඒකක භාග දීලා තියෙනවා කියලා හිතන්න. දැන් ඕගොල්ලෝගෙන් ඇහුවොත් 2න් 1 සහ 6න් 1න් විශාල භාගය කුමක්ද? මෙතන විශාල භාගය කියලා අදහස් කරන්නේ රූපයක් ඇන්දොත් වැඩි කොටසක් පාට වෙලා තියෙන්නේ මොන භාගයේද කියන එක. රූප දීලා තියෙන නිසා අපිට මෙතනදී පහසුවෙන්ම කියන්න පුළුවන් 2න් 1 6න් 1ට වඩා විශාලයි. ඒ වගේම 8න් 1 සහ 4න් 1 සැලකුවොත් 4න් 1 8න් 1ට වඩා විශාලයි. දැන් අපිට රූප දෙන්නේ නැහැ, ගාණකදී දෙන්නේ සංඛ්‍යාත්මක අගයන් විතරයි, භාග විතරයි. ඒ වගේ වෙලාවකදී අපි මේ රූප අනුව නිගමනයකට එළඹිලා තියෙන්න ඕනේ. එමනම් හොඳින් බලන්න මේ ලවයේ අගය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ කියන්නේ මෙතන තියෙන 2 3 4 5 6 7 මේ විදිහට වැඩි වෙනකොට අඳුරු වෙලා තියෙන කොටස එන්න එන්නම අඩු වෙලා තියෙනවා. එහෙමනම් හරය විශාල වෙන්න විශාල වෙන්න අඳුරු වෙන කොටස අඩු වෙනවා. එහෙමනම් කිසියම් භාග දෙකකින් විශාල හරය තියෙන භාගයේ අඳුරු වෙලා තියෙන කොටස කුඩයි. එතකොට විශාල හරය තියෙන භාගයේ තමයි කුඩා භාගය වෙන්නේ. අපි එහෙමනම් මේ කරුණ මතක තියාගෙන මේ පහලින් එක් එක් භාගයේ සංසන්දනය කරලා ලියමු. මුලින්ම
තුනෙන් එක සහ දෙකෙන් එක සැලකුවොත් වැඩි පුරාඳුරු වෙලා තියෙන දෙකෙන් එක. ඒ නිසා තුනෙන් එකට වඩා දෙකෙන් එක විශාලයි. ඊළඟට හතරෙන් එක සහ පහෙන් එක සැලකුවොත් හතරෙන් එකට වඩා පහෙන් එකේ අඩු කොටසක් අඳුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විශාල භාගය වෙන්නේ හතරෙන් එක. එතකොට මේ දෙකේදීම බලන්න විශාල හරය තියෙන භාගය තමයි කුඩා වෙලා තියෙන්නේ. ඊළඟට හයෙන් එක සහ හතෙන් එක සැලකුවොත් හයෙන් එකේ තමයි වැඩිපුර කොටසක් අඳුරු වෙලා තියෙන්නේ. ඊළඟට අටෙන් එක සහ නවයෙන් එක සැලකුවොත් අටෙන් එකේ තමයි විශාල කොටස අඳුරු වෙලා තියෙන්නේ. එමනම් විශාල භාගය වෙන්නේ අටෙන් එක. මේ අතරමැද භාග අපි සැලකුවොත් තුනෙන් එක සහ හතරෙන් එක සැලකුවොත් වැඩි කොටසක් අඳුරු වෙලා තියෙන්නේ තුනෙන් එකේ. එමනම් විශාල භාගය තුනෙන් එක. පහෙන් එක සහ හයෙන් එකෙහි පහෙන් එකේ තමයි විශාල කොටසක් අඳුරු වෙලා තියෙන්නේ. හතෙන් එක සහ අටෙන් එකෙහි හතෙන් එකේ තමයි වැඩි කොටසක් අඳුරු වෙලා තියෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් දහයෙන් එක සහ නවයෙන් එකේ බැලූ බැල්මට එක සමාන කොටසක් වගේ පෙනුනට ඔගොල්ලෝ හොඳින් අධ්‍යයනය කරොත් දහයෙන් එකේ අඩු කොටසක් අඳුරු වෙලා තියෙන බව පේනවා. එමනම් දහයෙන් එකට වඩා නවයෙන් එක විශාලයි. අපිට නිරීක්ෂණය කරන්න පහසුම මේ මුල් භාග ටිකේ අඳුරු වෙච්ච කොටස. කොටස් ගන්න වැඩි වෙන්න අපිට එක්වරම අඳුරු වෙලා තියෙන කොටස විශාලද කුඩාද කියලා නිරීක්ෂණය කරන්න ටිකක් අමාරුයි. නමුත් ඔගලන්ට නිගමනයක් විදිහට ගන්න පුළුවන් මේ ඒකක භාගවල හරය විශාල වෙන්න මුළු භාගයේ අඳුරු වෙන කොටස එන්නම අඩු වෙනවා. එහෙමනම් 10න් එක තමයි මෙතන තියෙන කුඩාම ඒකක භාගය, දෙකෙන් එක තමයි මෙතන තියෙන විශාලම ඒකක භාගය. දැන් අපි බලමු හරය සමාන භාග කොහොමද සංසන්දනය කරන්නේ කියලා. හරය සමාන භාග විදිහට හඳුන්වන්නේ මෙන්න මේ වගේ භාග. මෙතනදී හතරකට බෙදලා එක කොටසක් අඳුර වෙලා තියෙනවා. මෙතනදී හතරකට බෙදලා කොටස් තුනක් අඳුර වෙලා තියෙනවා එකම හරය. එකම හරය නම් පාට වෙලා තියෙන කොටස් ගණන් තමයි නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ලවයේ දිහා බලලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ලවයේ විශාලයි නම් හරය සමාන භාගවල ලවයේ විශාල භාගය තමයි විශාල භාගය. එමනම් මෙතනදී විශාල හතරෙන් තුන. තවත් උදාහරණයක් බලමු. දීලා තියෙන 8න් 7 සහ 8න් 5. එකම හරය ලවයන් දෙකේ විශාල ලවයේ තියෙන 7ට වැඩිපුර අඳුරු වෙලා තියෙන්නේ ඒ භාගෙමයි. එහෙමනම් 8න් 7 සහ 8න් 5 සංසන්දනය කරන්න දීලා තිබුණොත් විශාල භාගය වෙන්නේ 8න් 7. ඊළඟට අපි බලමු ලවය සමාන භාග කොහොමද සංසන්දනය කරන්නේ කියලා. මේ දීලා තියෙන්නේ ලවයේ සමාන භාග. පළවෙනි රූපේ කොටස් 4කට බෙදලා 3ක් පාට වෙලා තියෙනවා. දෙවෙනි රූපේ කොටස් 6කට බෙදලා 3ක් අඳුරු වෙලා තියෙනවා. දැන් රූප දෙකෙන් අපිට පැහැදිලිවම පේනවා විශාලම කොටස අඳුරු වෙලා තියෙන්නේ 4න් 3. ඒ කියන්නේ මෙතනදිත් අර ඒකක භාගවලට කියපු දෙයම වළංගු වෙනවා. හරය විශාල වෙන්න මුළු භාගයේ සැලකුවාම අඳුරු වෙන කොටස කුඩා වෙනවා. දැන් තව විදිහකට කිව්වොත් 4න් 3 සහ 6න් 3 විශාල හරය පිහිටලා තියෙන්නේ 6න් 3. නමුත් 6න් 3 තමයි අඩු කොටසක් අඳුරු වෙලා තියෙන්නේ. එහෙමනම් මේ භාග දෙකෙන් විශාල වෙන්නේ 4න් 3. ඒක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. අපි තවත් භාග දෙකක් සංසන්දනය කරමු. මේ 4කට බෙදලා කොටස් 3ක් අඳුරු වෙලා තියෙන අවස්ථාව, මේ තියෙන්නේ 8කට බෙදලා කොටස් 3ක් අඳුරු වෙලා තියෙන අවස්ථාව. රූපයෙන් අපිට පැහැදිලිවම නිරීක්ෂණය කරන්න පුළුවන් 4න් 3 තමයි විශාල භාගයේ 8න් 3ට වඩා. ඒකක භාගවලදීත් අපි කිව්වා හරය විශාල වෙන්න අඳුරු වෙන කොටස එන්න අඩු වෙනවා කියලා. එහෙමනම් භාග දෙක විතරක් දීලා තිබුණොත් මේ භාග දෙකෙන් වැඩිපුර කොටසක් අඳුරු වෙලා තියෙන 4න් 3. එහෙමනම් මෙතනදී විශාල භාගය වෙන්නේ 4න් 3. හොඳයි. ඊළඟට අපි බලමු හරය අසමාන භාග කොහොමද සංසන්දනය කරන්නේ කියලා. ඔගලන්ට දීලා තියෙනවා කියලා හිතන්න 2න් 1 සහ 4න් 3. පළවෙනි ක්‍රමයේ අපි රූපවලින් සංසන්දනය කරමු. එකම සමාන රූප දෙකක් මේ අවස්ථා දෙකටම අඳින්න ඕන මේ විදිහට.
පළවෙනි රූපයේ දෙකෙන් එකක් අඳුර වෙලා තියෙනවා. දෙවනි රූපයේ හතරෙන් තුනක් අඳුර වෙලා තියෙනවා. රූපයෙන් නම් අපිට පැහැදිලිවම නිරීක්ෂණය කරන්න පුළුවන් විශාල භාගය හතරෙන් තුන විදිහට. නමුත් අපි ගණන් හදනකොට අපිට හැම වෙලේම රූප අඳින්න බෑ. ඒ නිසා අපි හැම ගානටම පොදු ක්‍රමයක් විදිහට මේ දෙවනි ක්‍රමය බලමු. දෙවනි ක්‍රමයේදී අපි මුලින්ම කරන්නේ හරය සමාන කර ගන්නවා. මොකද හරය සමාන කරගත්තොත් අපිට ඉතා පහසුවෙන් භාග සංසන්දනය කරන්න පුළුවන්. හරය සමාන කරගන්න අවස්ථාවේ අපි ඉස්සෙල්ලම මේ භාගවල ස්වභාවය බලන්න ඕනි. අපිට හැම වෙලෙම මේ භාග දෙකටම හරයන් සමාන භාග ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එකක් අනිකේ හරයක් විදිහට ලියන්න පුළුවන් අවස්ථාවොත් අපිට එක භාගයකට තුල්‍ය භාගයක් ලියලා හරය සමාන කරගත්තම ප්‍රමාණවත්. දැන් මෙතනදී දෙක සහ හතර හරයන් විදිහට පිළිහිදලා තියෙන්නේ. දෙක අපිට හතර බවට පරිවර්තනය කරගන්න පුළුවන් දෙකෙන් ගුණ කරලා. ඒ නිසා අපි මෙතනදී දෙකෙන් එකට පමණක් තුල්‍ය භාගයක් ලියනවා හරය හතර වෙන්න. එතකොට හරයන් සමාන භාග දෙකක් අපිට ලැබෙන නිසා. එහෙමනම් දෙකෙන් එක හරය සහ ලවයේ දෙකම දෙකෙන් ගුණ කරාම දෙවරක් දෙක හතරයි, දෙවරක් එක දෙකයි. හතරෙන් දෙක විදිහට පිළිතුර ලැබෙනවා. දැන් දෙකෙන් එක වෙනුවට හතරෙන් දෙක සහ හතරෙන් තුන. දැන් හතරෙන් දෙක සහ හතරෙන් තුනෙන් විශාල භාගයේ පහසුවෙන් අපිට කියන්න පුළුවන් හතරෙන් තුන විදිහට. එහෙමනම් හතරෙන් තුන තමයි හතරෙන් දෙකට වඩා විශාල භාගය. නමුත් අපිට සංසන්දනය කරන්න තියෙන්නේ මේ භාග දෙක නෙමේ, අපි මේ අපේ පහසුවට හදාගත්ත භාගයක් හතරෙන් දෙක කියන්නේ. අපි අවසාන පිළිතුරේ ලියන්න ඕනේ අපින් අහලා තියෙන ප්‍රශ්නය. දෙකෙන් එක සහ හතරෙන් තුනෙන් විශාල භාගය අහලා තියෙන්නේ. එහෙමනම් හතරෙන් දෙක වෙනුවට ඊළඟ පියවරේ අපි දෙකෙන් එක මේ විදිහට ලියන්න ඕනේ. මේ කොටස ඊටාම වැදගත්. මොකද ගොඩක් ළමයි මේ ගාන අමාරුවෙන් හදලා මේ පියවරෙන් නවත්තනවා. අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ පියවර ලියන්න ඕනේ. අපි බලමු උදාහරණයක් මේ වෙනකන් ඉගෙන ගත්ත කොටසට. නවයෙන් හතට තුල්‍ය වූ හරය 36 වන භාගයක් ලියන්න. ඒ කියන්නේ නවය 36 බවට පරිවර්තනය කරන්න ඕනේ. එහෙමනම් පළවෙනි පියවර නවය 36 වෙන්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ කියලා අපි තීරණය කරගන්න එක. ඕගොල්ලෝ දන්නවා නවවරක් 4 තමයි 36 වෙන්නේ. එහෙමනම් නවයෙන් 7 අපිට හරය සහ ලවයේ දෙකම 4ෙන් ගුණ කරන්න පුළුවන්. නවවරක් 4 36යි, 7වරක් 4 28යි. එහෙමනම් නවයෙන් 7ට තුල්‍ය භාගය තමයි 36ෙන් 28. දෙවැනි උදාහරණය 49ෙන් 21ට තුල්‍ය වූ ලවය 3 වන භාගයක්. ඒ කියන්නේ උඩින් තමයි 3 ලියවෙන්න ඕනේ. 21 3 බවට පත් කරන්න නම් අපි බෙදන්න ඕන 7ෙන්. එහෙමනම් අපිට 49ෙන් 21 හරය සහ ලවය යන දෙකම 7ෙන් බෙදන්න පුළුවන් මේ විදිහට. 21 බෙදීම 7 කියලා කියන්නේ 3යි, 49 බෙදීම 7 කියලා කියන්නේ 7යි. පිළිතුර ලැබෙනවා 7ෙන් 3 විදිහට. ඊළඟ කොටස. මේ සංකේත 3 යොදලා 5 20න් පුරවන්නලු. එතකොට මේ ගණන්වල අන්තිම කොටස් වලට ඕගොල්ලෝ පිළිතුර ලබාගත් ක්‍රමය දක්වන්න කියලා තියෙනවා. හොඳයි, අපි එකින් එක හදාගෙන යමු. මුලින්ම දීලා තියෙන්නේ 17ෙන් 11 සහ 17ෙන් 9. මෙතන තියෙන්නේ හරය සමාන භාග. අපිට පහසුවෙන්ම සංසන්දනය කරන්න පුළුවන් ලවයේ දිහා බලලා. ලවේ විශාල වෙන්නේ මේ භාගයේ. එමනම් 17ෙන් 11 17ෙන් 9ට වඩා විශාලයි. දෙවැනි උදාහරණය ඒකක භාග දෙකක් තියලා තියෙන්නේ 13ෙන් 1 සහ 9ෙන් 1. මෙතනදී මම අර කියපු කරුණ ඔයගලන්ට මතක් වෙන්න ඕනි. හරය විශාල වෙන්න විශාල වෙන්න මේ සමස්ත භාගය කුඩා වෙනවා. එහෙමනම් 13ෙන් 1 කුඩයි 9ෙන් 1ට වඩා. තව විදිහකට කිව්වොත් 9ෙන් 1 තමයි විශාල භාගය. තුන්වෙනි අවස්ථාව. මෙතනදී හරය එකිනෙකට අසමාන වෙලා ලවයන් එකිනෙකට සමාන වෙලා. ලවයන් සමාන වුණාම අපි මෙතනදී පාවිච්චි කරන්නේ අර ඒකක භාගවලදී පිළිතුර ලබා ගන්න ක්‍රමයමයි. එකම ලවය අඳුර වෙලා තිබුණට කොටස් ගාන අඩු වෙනකොට ඒ භාගය විශාල වෙනවා. එහෙම නැත්තම් හරය කුඩා භාගය තමයි විශාල භාගය. එහෙමනම් 15ෙන් 11 තමයි 16ෙන් 11ට වඩා විශාල භාගය.
හතරවෙනි කොටස. මෙතනදි හතරවෙනි කොටසට අපිට පිළිතුර ලබාගත ක්‍රමය යොදන්න කියලා තියෙනවා. දීලා තියෙන්නේ 12න් 8 සහ 3න් 2. තුල්‍ය භාග දැනුම භාවිතා කරන්න වෙනවා. මොකද ඒකක භාගත් නෙමෙයි, හරය සමාන භාගත් නෙවෙයි, ලවේ සමාන භාගත් නොවන නිසා. එහෙමනම් 3 12 බවට පත් කරන්න පුළුවන් හරය 4න් ගුණ කරලා. එහෙමනම් 3න් 2 හරය සහ ලවේ යන දෙකම අපි 4න් ගුණ කරොත් අපිට ලැබෙනවා 3 වරක් 4 12යි, 2 වරක් 4 8 විදිහට. 12න් 8ම තමයි ලැබෙන්නේ. අපිට දීලා තියෙන්නේ 12න් 8. එහෙමනම් මේ භාග දෙක එකිනෙකට සමානයි. ඊළඟ කොටස. 24න් 19 සහ 6න් 5. මෙතනදීත් 6 24 බවට පරිවර්තනය කරගන්න පුළුවන්. 4න් ගුණ කරලා හරය. එහෙමනම් 6න් 5 හරය සහ ලවේ යන දෙකම 4න් ගුණ කරාම 6 වරක් 4 ලැබෙනවා 24යි, 5 වරක් 4 ලැබෙනවා 20යි. 24න් 20 සහ 24න් 19 සැලකුවොත් 24න් 20 තමයි විශාල භාගය. දැන් මම කලිනුත් කිව්වා 24න් 20 කියන්නේ අපි හොයාගත්ත භාගයක්. එහෙමනම් මේ වෙනුවට අපිට දීලා තියෙන භාගය අපි ඊළඟ පියවරේ ලියන්න ඕන. දීලා තියෙන්නේ 6න් 5. එහෙමනම් 6න් 5 24න් 19ට වඩා විශාලයි. මෙතනදී මම පැත්ත මාරු කරලා තියෙන්නේ. නමුත් පැත්ත මාරු කරාට ඕගොල්ලෝ මේ ලකුණ හරියට යොදන්න ඕනේ. අවසාන කොටස. 9න් 7 සහ 6න් 5. මෙතනදී 6 9 බවට පත් කරන්නත් බෑ, 9 6 බවට පත් කරන්නත් බෑ. ඒ නිසා 9න් 7ටත් අපිට තුල්‍ය භාගයක් ලියන්න වෙනවා, 6න් 5ටත් අපිට තුල්‍ය භාගයක් ලියන්න වෙනවා. ඒ වගේම ඒ ලියන තුල්‍ය භාගයේ හරය එකම හරයක් වෙන්නත් ඕන. එහෙමනම් 9 සහ 6ේ ගුණාකාර අපි සලකලා බැලුවොත් 9 ගුණාකාරයකුත් වෙන, 6 ගුණාකාරයකුත් වෙන සංඛ්‍යාව තමයි මුලින්ම හම්බෙන 18. දැන් සමහර ළමයි මෙතනදි 9 6 54 කියලා 54ට පරිවර්තනය කරනවා. ඒත් ගැටලුවක් නෑ. නමුත් අපිට සුළු කරන්න පහසුයි. පුළුවන් තරම් මේ සංඛ්‍යා දෙකේ ගුණාකාරවල කුඩාම ගුණාකාරය සැලකුවොත්. එහෙමනම් 9න් 7 18 බවට පත් කරන්න නම් ගුණ කරන්න ඕන හරය සහ ලවේ යන දෙකම දෙකෙන්. එහෙමනම් 9 රද්ද 2 18යි, 7 රද්ද 2 14යි. 18න් 14යි. ඊළඟට 6න් 5 අපිට ගුණ කරන්න ඕන හරය සහ ලවේ දෙකම 3ෙන්. 6 වරක් 3 18යි, 5 වරක් 3 15යි. 18න් 15යි. දැන් විශාල භාගය වෙන්නේ මේ 18න් 15 කියන භාගය. එහෙමනම් මේ තමයි අපි ලියාගත තුල්‍ය භාග දෙක සංසන්දනය කරාම මෙතනදී මේ පියවරට පස්සේ අපි තව පියවරක් අනිවාර්යෙන් ලියන්න ඕන. දීලා තියෙන භාග දෙක දක්වලා එහෙමනම් 18න් 14 කියලා කියන්නේ 9න් 7, 18න් 15 කියලා කියන්නේ 6න් 5. විශාල භාගය 6න් 5 විදිහට ලැබෙනවා. හොඳයි, අපි ඊළඟ කොටසට යමු. හරය සමාන භාග කොහොමද එකතු කරන්නේ සහ අඩු කරන්නේ කියලා තමයි මේ කොටසදී සාකච්ඡා කරන්නේ. මුලින්ම අපි රූප දෙකකින් මේ කොටස පැහැදිලි කරගමු. මුලින්ම දීලා තියෙන්නේ 8න් 3, ඊළඟට දීලා තියෙන්නේ 8න් 2. දැන් මේ භාග දෙක එකතු කරාම සමාන කොටස් 8කට බෙදලා කොටස් 3ක් සහ සමාන කොටස් 8කට බෙදලා 8න් 2ක් කියලා කියන්නේ අවසානයේ මේ රූප දෙක එකම රූපයක ඇන්දොත් සමාන කොටස් 8කට බෙදලා කොටස් 5ක් කියන අදහස. දැන් අපි මේ හරේ සමාන භාග දෙක රූප නැතුව සාමාන්‍ය විදිහට සුළු කරොත් එකම හරය තියෙන නිසා ඒ හරයම තමයි ඊළඟ පියවරට ලැබෙන්නේ. ලවේ තියෙන සංඛ්‍යා දෙක එකතු වෙනවා. එහෙමනම් 8 පොදුවේ 8 විදිහට ලියනවා. 3 එකතු කිරීම දෙක කියන්නේ ඊළඟ පියවරේ 8න් 5 විදිහට ලැබෙනවා. ඊළඟ උදාහරණය මේ විදිහට චීස් පෙට්ටියක් තියෙනවා කියලා හිතන්න. කොටස් 8ක් තියෙන මේ කොටස් 8න් එක කොටසක් අපි ආහාරයට ගත්තොත් මුලින් කොටස් 8ක් තිබුණා, ඒ 8න් අපි එක කොටසක් ආහාරයට ගත්තා, 8න් එකක් ආහාරයට ගත්තා. එහෙමනම් ඉතුරු වෙලා තියෙන ඉතිරි කොටස් 7, ඒ කියන්නේ 8න් 7ක් ඉතුරු වෙලා තියෙනවා. මෙතනත් අපි භාග ඇසුරින් සුළු කරොත් 8න් 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 එකක් අඩු වුණාම හරය ඒ විදිහටම 8 විදිහට ලැබෙනවා. 8න් එකක් අඩු වුණාම 8න් 7යි. එහෙමනම් හරය සමාන භාග එකතු කිරීම සහ අඩු කිරීම ඉතාම පහසුයි.
හොඳයි, ඊළඟට අපි බලමු හරය අසමාන භාග කොහොමද එකතු කරන්නේ සහ අඩු කරන්නේ කියලා. ඔගලන්ට දීලා තියෙන්නේ 12න් 5 සහ 4න් 1 එකිනෙකට එකතු කරන්න කියලා. මෙතනදී අපි මේ භාග දෙකම එකම හරයක් ලැබෙන විදිහට සකස් කරගත්තොත් අපිට එකතු කරන්න පහසුයි. එමනම් 4න් 1 4 අපිට 12 බවට පත් කරන්න පුළුවන් 3න් ගුණ කරලා. එමනම් පළවෙනි පියවරේ 4න් 1ට තුල්‍ය භාගයක් ලියන්න ඕනි. හරේ සහ ලවයේ දෙකම 3න් ගුණ කරලා පිළිතුර ලැබෙනවා 3 1 3යි 4 3 12යි 12න් 3 විදිහට. එහෙමනම් ඊළඟ පියවරේ 4න් 1 වෙනුවට 12න් 3 අපි ආදේශ කරනවා. 12න් 5 එකතු කිරීම 12න් 3. දැන් එකම හරය, ඒ නිසා 12ම තමයි හරය. 5 එකතු කිරීම 3, පිළිතුර ලැබෙන අවසානයේ 12න් 8 විදිහට. දැන් මෙතන විශේෂ අවස්ථාවක්. අවසාන පිළිතුර විදිහට අපිට 12න් 8 සලකන්න බෑ මේ හරය සහ ලවය තවදුරටත් සුළු වෙන නිසා. ඒ නිසා මෙතනදී හරය සහ ලවය යන දෙකම 4න් බෙදලා අවසාන පිළිතුර අපිට ලියන්න පුළුවන් 8 4න් බෙදුවම 2 සහ 12 4න් බෙදුවම 3 විදිහට, අවසානයේ 3න් 2 පිළිතුර විදිහට. ඕගොල්ලෝ හැමෝලේම අවසාන පිළිතුරක් ලැබුණම ඒ අවසාන පිළිතුරේ හරය සහ ලවය කිසියම් සංඛ්‍යාවකින් බෙදලා තවදුරටත් සුළු කරන්න පුළුවන්ද කියලා බලන්න පුරුදු වෙන්න. දෙවැනි කොටස. මෙතනදී 7න් 4ට 8න් 3ක් එකතු කරන්න කියලා දීලා තියෙන්නේ. අපිට 7 8 බවට පත් කරන්නත් බෑ, 8 7 බවට පත් කරන්නත් බෑ. ඒ නිසා අපි 7න් 4ටත් තුල්‍ය භාගයක් ලියන්න ඕනි, 8න් 3ටත් තුල්‍ය භාගයක් ලියන්න ඕනි. ඒ ලියන තුල්‍ය භාග දෙකේ හරයන් එකම වෙන්නත් ඕනි. එහෙමනම් 8 සහ 7ට ලැබෙන පොදු ගුණාකාරය තමයි 56. එහෙමනම් 7 56 බවට පත් කරන්න නම් අපි හරය සහ ලවය යන දෙකම 8න් ගුණ කරන්න ඕනි. එතකොට 8 වරක් 4 32යි, 8 වරක් 7 56යි, පිළිතුර ලැබෙනවා 56න් 32 විදිහට. ඊළඟට 8 56 බවට පත් කරන්න නම් ගුණ කරන්න ඕන 7න්. එහෙමනම් 8න් 3 හරය සහ ලවය යන දෙකම 7න් ගුණ කරාම 7 3 21යි, 8 වරක් 7 56යි, 56න් 21 විදිහට පිළිතුර ලැබෙනවා. දැන් 7න් 4 වෙනුවට 56න් 32 සහ 8න් 3 වෙනුවට 56න් 21 අපි මේ විදිහට ආදේශ කරනවා. දැන් ලැබිලා තියෙන එකම හරය ලවයන් දෙක අපිට එකතු කරන්න පුළුවන්. 32ට 21ක් එකතු කරන්න ඕනේ. 2යි 1යි 3යි, 3යි 2යි 5යි, අවසානයේ පිළිතුර ලැබෙනවා 56න් 53 විදිහට. මේ භාගය තවදුරටත් සුළු වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිතුර අපි අවසාන පිළිතුර විදිහට සලකනවා. ඊළඟට අපි බලමු කොහොමද හරය අසමාන භාග දෙකක් අඩු කරන්නේ කියලා. මෙතනදී දීලා තියෙන්නේ 18න් 17න් 3න් 2ක් අඩු කරන්න කියලා. මේ 3 අපිට 18 බවට පත් කරගන්න පුළුවන් නිසා අපි 3න් 2කට පමණයි මෙතනදී තුල්‍ය භාග ලියන්නේ. මෙමනම් 3 6න් ගුණ කරාම තමයි 18 ලැබෙන්නේ. ඒ නිසා 3න් 2 හරය සහ ලවය යන දෙකම අපි 6න් ගුණ කරනවා. එතකොට 2වරක් 6 12යි, 3වරක් 6 18යි, 18න් 12 විදියට පිළිතුර ලැබෙනවා. දැන් 18න් 17න් අඩු කරන්න ඕනි 18න් 12. එහෙමනම් එකම හරය ලවය 17 අඩු කිරීම 12 කියලා කියන්නේ පිළිතුර 5යි. 18න් 5 විදියට අවසාන පිළිතුර ලැබෙනවා. දෙවැනි උදාහරණය 9න් 7 සහ 4න් 1. මෙතනදීත් 9 4 බවට පත් කරන්නත් බෑ, 4 9 බවට පත් කරන්නත් බෑ. ඒ නිසා 9 ගුණාකාර සහ 4 ගුණාකාර ලියාගෙන ගියොත් ඉස්සෙල්ලම හම් වෙන පොදු ගුණාකාරයේ බවට අපි මේ හරය පත් කරගන්න ඕනි. එහෙම හම් වෙන්නේ 36. එහෙමනම් 9 36 බවට පත් කරන්න නම් ගුණ කරන්න ඕන 4න්. එහෙමනම් 9න් 7 හරේ සහ ලවේ යන දෙකම අපි 4න් ගුණ කරනවා. එතකොට 7වරක් 4 28යි, 9වරක් 4 36යි, පිළිතුර ලැබෙනවා 36න් 28. ඊළඟට 4න් 1 හරේ සහ ලවේ යන දෙකම අපි ගුණ කරන්න ඕනි 9. එහෙමනම් පිළිතුර ලැබෙනවා 9වරක් 4 36යි, 9වරක් 1 9යි, 36න් 9යි. දැන් 36න් 28න් 36න් 9ක් අඩු කරන්න ඕනි. එතකොට පොදුවේ අපිට හරය ලියලා මේ විදිහට අඩු කරන්න පුළුවන්. 18න් 9ක් 9යි, මෙතන 2 නෙවෙයි 1. ඒ කියන්නේ 36න් 19යි.
එමනම් 36.9 තවදුරටත් සුළු වෙන්නේ නැති නිසා අපිට මේ විදිහට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් බලමු. 12න් 1 එකතු කිරීම 8න් 3 එකතු කිරීම 3න් 1. මෙතනදී 12 8 3 කියන හරයන් තුනටම පොදු සංඛ්‍යාවක් අපි කල්පනා කරන්න ඕනි. එතකොට එහෙම ලැබෙන්නේ 24. එහෙමනම් 12 24 බවට පත් කරන්න නම් අපි ගුණ කරන්න ඕනේ හරය සහ ලවය යන දෙකම දෙකෙන්. 12න් 1 හරය සහ ලවය යන දෙකම දෙකෙන් ගුණ කරාම දෙවරක් 1 2යි 12 2 24යි 24න් දෙක විදියට පිළිතුර ලැබෙනවා. ඊළඟට 8න් 3 24 බවට පත් කරන්න නම් හරය සහ ලවය යන දෙකම ගුණ කරන්න ඕනි 3. එහෙමනම් 3වරක් 3 9යි 8වරක් 3 24යි පිළිතුර ලැබෙනවා 24න් 9 විදිහට. ඊළඟට 3න් 1 හරය 24 කරන්න නම් ගුණ කරන්න ඕනි 8න්. එහෙමනම් හරය සහ ලවය යන දෙකම 8න් ගුණ කරාම 8වරක් 1 8යි 8වරක් 3 24යි 24න් 8 විදිහට ලැබෙනවා. දැන් මේ භාග 3 අපි මේ තිබ්බ භාග 3 වෙනුවට ආදේශ කරන්න ඕනි. 12න් 1 වෙනුවට 24න් 2, 8න් 3 වෙනුවට 24න් 9, 3න් 1 වෙනුවට 24න් 8. දැන් මේ 24 පොදු හරය විදිහට තියලා අපි මේ ලවයන් 3 එකතු කරනවා. 9යි 2යි 11යි 11යි 8යි 19යි අවසානයේ 24න් 19 විදිහට පිළිතුර ලැබෙනවා. ඊළඟ උදාහරණය 9න් 7න් 6න් 1ක් අඩු කරන්න ඕනි. මෙතනදී 9 සහ 6 යන හරයන් දෙකටම පොදු හරයක් අපි කල්පනා කරන්න ඕනි. එහෙම ලැබෙන්නේ 18. එහෙමනම් 9න් 7 18 බවට පත් කරන්න නම් අපි ගුණ කරන්න ඕනි 2කින්. එහෙමනම් හරය සහ ලවය යන දෙකම දෙකෙන් ගුණ කරාම 7 2 14යි 9 2 18යි 18න් 14 විදිහට පිළිතුර ලැබෙනවා. ඊළඟට 6න් 1 පිගුණ කරන්න ඕන හරය සහ ලවය යන දෙකම 3න්. එතකොට පිළිතුර ලැබෙනවා 3වරක් 1 3යි 6වරක් 3 18යි පිළිතුර 18න් 3 විදිහට. දැන් 9න් 7 වෙනුවට 18න් 14, 6න් 1 වෙනුවට 18න් 3. එහෙමනම් පොදු හරය විදිහට 18 ලියාගෙන 14න් 3ක් අඩු කරාම පිළිතුර ලැබෙනවා 18න් 11 විදිහට. හොඳයි. මේ පාඩමේ වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ තුල්්‍ය භාග ගණනය කරන තැන් ඒ ගාන ළඟම ලියලා තියෙන්න ඕනි කොහොමද ගත්තේ කියලා. ඒ වගේම අවසාන පිළිතුර තවදුරටත් සුළු කරන්න පුළුවන් නම් සුළු කරලා ලියලා තියෙන්න ඕන. ඕගොල්ලන්ට භාග සංසන්දනය කරන්න හරි ආරෝහණ පිළිවෙලට හරි අවරෝහණ පිළිවෙලට හරි ලියන්න දුන්නොත් මුලින්ම ඕගොල්ලන්ට ගානේ දීලා තියෙන භාගවලින්ම අවසාන පිළිතුර ලියලා තියෙන්න ඕන. මේ කරුණු තුන තමයි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි භාග ගණන්වලදී. එහෙමනම් 6 ශ්‍රේණියට අදාළ භාග පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.